මට අමාත්‍ය කියලා කියන්න බෑනේ අමාත්‍ය ධූරයෙන් නිවත් උනේ නෑ ඔ මේක තනි කරම ජෝක් එකක් නේ අමාත්‍යංශේ වැඩ කරන ඔකදනේ සැප දාලා යන්න බෑ කියන්නේ ඔක්කොම සැප දුන්නානේ දැන් මොනවද තියෙන්නේ සැප මොකුත් නෑ ඇයි වාසුව විතරක් ඉවත් කළේ නැත්තේ නාන්න ඕනේ ඉවත් කරපුව ඇගේ මහින්දට සර් කියන්නේ නෑනේ මහින්ද වාසුර බයයි මට හිතන්න අමාරුයි විමල් ගම්මන් පිළ හදිස්සු වුණා වැඩි නැත් හදිස්සු වුණේ ආණ්ඩුව ඔබ ගෝඨාභය නායකත්වයකට සුදුසු නැති බව කිව්ව පුද්ගලයා ප්‍රශ්නේ ගෝඨාභයගේ ප්‍රශ්නයක් නෙමෙයි රටේ ඇත්ත පාලකයා කවුද ඔවුන්ගේ තියෙන්නේ හවුල් පාලන මේ අය කෝල් කරලා බැලලා තියනවාද කෝල් කරලා බැනර් ඔව් අරගලේ පටන් ගන්න කොතද නැගෙනින් දැටියේ ප්‍රශ්නය පිටුපස්සේ හිටියේ බැස්ට් එක ඩීල් එකක් ඒව ඔබතුමා මගේ කට්ටල දමන්න එපා කො මහින්දද නියුට්‍රල් ස්ටෑන්ඩ් එකක් අරගෙන ඉන්නේ ඔව් අද කොන් කරලාද ප්‍රශ්නෙට මට උත්තර දෙන්න බෑ බැසිල්ව මෙහෙවන්නේ කවුද ඔව් වඩාත් සේවය කරන ඈත් ඇමරිකාව හරි මගේ හමුවෙන් පස්සේ මහින්ද කතා කළේ නෑ ඒව ඉතින් පෞද්ගලිකයි අපි දෙන්නා අතර ඇති වෙච්ච කතාව එකක්වත් කියන්න පුළුවන් දෙයක් නෑ මේ ආණ්ඩුව IMF එකත් එක්ක ගිවිසුමකට ගියොත් වාසුදේව නානයක් අර මේ ආණ්ඩුවේ විරුද්ධවාදී විපක්ෂයේ ජනාධිපතිවරණයක් ඉල්ලනවා JVP ගේ ඉල්ලන්නේ ඒකෙන්ද විපක්ෂය කියන්නේ එපා බැසිල් හරහා MCC ගිවිසුම් ක්‍රියාත්මක කරගෙන යනවා බැසිල් හරහා නෙමෙයි ඒකෙන්නේ IMF හරහා රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතේ උන්ට ඕන ඊළඟට නාමල් ගේන්න බැසිල්ට ඕන බැසිල් එන්න අඤ්ඤණ මොහොම මට පේන්නේ කැමතිද ඊළඟ රාජපක්ෂ යටතේ අමාත්‍ය මල්ලේ කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කවදද ජවිපේ මතු වෙනවා කියන එකද කියන්න උත්සාහ වාමාංශික වාදයේ මතු වෙනවායි ඇයි ජවිපට ඉන්න බැරිද ජවිපේ වාමාංශික කියන වර්ගයට තවත් අයිතිද ඉස්සර වාසුරාට කේන්තියනවා අද බොහෝ නිවුණු දෙයක් කේන්තියන්නෙම නෑ ආවේගයන් තියෙන ඔබ රනිල් වික්‍රමසිංහ ඇමතුව වචනය පාර්ලිමේන්තුව තුලය අද ඒ වචනය ගැන මොකද හිතන්නේ ඔබ එදා වගේම අදත් කිසිසේත්ම පස්සෙ ඇවිලි වෙන්නේ නෑ රනිල් වික්‍රමසිංහට ඒ වචනේ භාවිතා කිරීම සුදුසු ඒකයි අමාත්‍ය වාසුදේව නානායක් අරමැතුමත් සමග කතා කරමු මට අමාත්‍ය කියලා කියන්න බෑනේ අමාත්‍යුරේ ඉන්නවනේ තාම ඉන්නෝ එතකොට මොකද්ද ඔබ ඉවත් වෙනවා කියනවා අමාත්‍යුරේ තව ඉන්නවා කියනවා මේක තනි කරම ජෝක් එකක් නේ ඇයි මම අමාත්‍ය ධූරයෙන් ඉවත් උනේ නැහැ එහෙනම් මම අමාත්‍ය ධූරේ වැඩවලින් ඉවත් උනා විරෝධය පෑමක් ඒ කියන්නේ නිල වශයෙන් අමාත්‍යවරයෙක් වශයෙන් තාමත් කටයුතු කරනවා කටයුතු කරනවා ඒතර ඔබ අපිට අසාධාරණයක් නේ කරන්නේ අමාත්‍යංශයට යන්නේ නේ වාහනය බාරගත්තේ නේ වාහනේ බාර දුන්නා ඒත් අමාත්‍යංශේ වැඩ කරනවා ගෙදරින්ද වැඩ කරනවා අමාත්‍යංශයට යන්නේ නැහැ යන්නේ නැහැ ඇයි ඇයි මෙච්චර පරණත දේශපාලනඥයෙක් මේ විහිළු කරන්නේ මේක විහිළුවක් නෙවෙයි මේක ජෝක්යක් නේද බරපතල විරෝධය පෑමේ ක්‍රමයක් විරෝධය පෑමේ ක්‍රමයක් වෙන්නේ අපේ සගයන් දෙදෙනෙකු ඇමති ධූරවලින් පහ කිරීම නිසා ඒට විරෝධය පෑම සඳහා මම කැබිනට් රැස්වීමට නොපැමිණීම අමාත්‍ය ධූරයේ කටයුතු නොකිරීම අමාත්‍ය ධූරයේ පෙනී සිටීම් වලින් වැළකී සිටීම එළියේ ඉන්න අය කියන්නේ මොකක්ද දන්නවද සාමාන්‍ය කතාවනේ අර ඇමති කට්ට දාලා යන්න බෑ සැප දාලා යන්න බෑ නේද ඒක ඔක්කොම සැප දුන්නානේ සප දුන්නා කොහොම දීලා තියෙන්නේ අමාත්‍යංශය දැන් මොනවද තියෙන්නේ සප මොකුත් නැහැ වාහනේ ඉඳලා බාර දුන්නා අපි දැක්කා වාහනේත් බාර දුන්නා බංගලාවත් බාර දුන්නා දැන් මේ පෞද්ගලික ගෙදරටලා ඉන්නවා මාගේ ගෙදර ගෙදරටලා ඉන්නවා එතකොට ඇයි වාසුව විතරක් ඉවත් කළේ නැත්තේ ඒක ඉතින් ආන්න ඕන ඉවත් කරපුවා යගේ මහින්දගේ සටන් සගය හරිනේ 70 දේශපාලනට එනවා පොළ පළවෙනි පාලට ඒ කියන්නේ මහි ඇත්තකොත් මහින්දගේ ප්‍රධානියා තමයි වාසු අදටත් වාසු මහින්දට සර් කියන්නේ නැහනේ මහින්ද කියලා නේ කතා කරන්නේ ඒකත් හරිනේ හරි මහින්ද වාසුට බයයි හරිනේ කතාව නෑ මම දන්නේ නෑ මේක ඔබට හිතන විදිහට මං අහන්නේ මට හිතන විදිහට වුණත් මට හිතන්න අමාරුයි ඒක ඔබට තියෙන ගරුත්වයක්ද බයක්ද සහෝදරත් බයකුත් එක්ක නෑ ඔබ සමහර තැන් වල ආගියු කරලා තියෙනවා මේ මහින්ද මේ සහෝදරත්වය තමයි මෙතන මහින්ද මේ 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 තේරු ඔබ ඔබ කතා කරද්දි මම දැකලා තියෙන සමහර තැන් වල සහෝදරත්වයේ තමයි ප්‍රධාන අපිට පුළුවන් ඒ රාමුව තුල අයියෝ ඇයි වාසු අයින් නොකලේ හරි මග දෙකට කරන්න ඕන නිසා නේද ඒක එතුමන්ලගෙන් අහන්න ඕන එවැනි උපක්‍රමයක් වුණත් ඒ පරාජය කිරීමට අපි දැනගන්න ඒක උපක්‍රමයක් නේද මන් නැහැ හිතන විදියට උපක්‍රමයක් වුණත් කියලා මං කියන්නේ වාසු ඉවත් නොකර අර දෙන්න විතරක් ඉවත් කරන්න විමල් ගම්මන් පිළ හදිස්සු වුණා වැඩි නැද්ද විමල්ලා ගම්මන් පිළ නෙමෙයි හදිසුනේ ආණ්ඩුව විමල්ලා ගම්මන් පිළ රාජ්‍ය නායකත්වය මේ හරිමග සමුළු එකමුතුව යම්කිසි හදිසි වීමක් නෙමෙයිද නෑ ඒක අපේ දෙවෙනි පියවර
පළවෙනි එක මහජන මන්ත්‍රණ සභාව කෝටේ සෝලිස් එකේ තිබුණු ඉන් පසුව මේ තමයි අපේ දෙවන පියවර ඔබ මෙච්චර ඉක්මනට දේශපාලනින් ඇමති දූර්වලින් යන්න හිටියේ නෑනේ ඔබේ දේශපාලන උපායමාර්ග ඉක්මන් වුණා වැඩි නේද නෑ මම මේ ආණ්ඩුව යන මාවතේ වැරද්ද මුලින්නම් පෙන්නවා මේ ආණ්ඩුව නියෝලිබරල් මාවතේම යනවා ඉතින් ඒ නිසා අපි කිව්වා මේ මාවතෙන් ඉවතට එන්න කටයුතු ආරම්භ කරන්න වාමාංශිකෙක් වශයෙන් ස්වයං විවේචනයක් කරන්න සූදානම්ද රට හමුවේ ඔබ පළමු වතාවට ගෝඨාභය නායකත්වයකට රටේ සුදුසු නැති බව කිව්ව පුද්ගලයා ඔව් මම පිළිගන්නවනේ ඒ පුද්ගලයාම ගෝඨාභයගේ රිවේදිකාවට නැගලා ගෝඨාභය ජනාධිපති කරගත්තා මම මේක අවස්ථාවක් දුන්නොත් රටෙන් ස්වයං විවේචනයක් කරමින් සමාව ගන්නවද කිසිම ස්වයං විවේචනයක් අවශ්‍ය නැහැ මේකට ඇයි මේ රටේ වෙලා තියෙන දැන් විනාශයටවත් කියන්න ඕනේ කවුද මේ විනාශය පිළිබඳ ප්‍රශ්නේ ගෝඨාභයගේ ප්‍රශ්නයක් නෙමෙයි එහෙනම් කාගේද නියෝලිබරල් වාදයේ ප්‍රශ්නය දැන් මට නම් ওই වචන වලින් තේරුමක් නැහැ තේරුමක් තියෙනවා ඒක තමයි තේරුම ඇත්ත අර්ථය වසාගෙන පුද්ගලයන්ගේ නාම හා පුද්ගල චරිත ඒ වෙනුවට ආදේශ කර ගැනීම දේශපාලනේ නෙමෙයි ඒතර මේ රටේ වර්තමානයේ අපි දෙන්න වාඩි වෙලා ඉන්න වෙලාවේ රටේ නායකයා කවුද ගෝඨාභය අගමැති කවුද අගමැති ඉතින් අපි දෙන්නම නනමහින්ද රටේ ඇත්ත පාලකයා කවුද ඇත්ත පාලකයෝ දෙදෙනා වෙන්නේ තේ දෙදෙනා සත්‍ය වශයෙන්ම රට පාලනය කරන්නේ කවුද රට පාලනය කිරීමට හවුල් වෙන්නේ බැසිල් මොකද හවුල් වෙනවා කියලා කියන්නේ හවුල් වෙනවා කියන්නේ එකතු වෙනවට නමුත් මට උදේ ගබන් කියලා කිව්වේ රටේ ඇත්තම මේ මොහොතේ පොළවේ පාලකයා බැසිල් රාජපක්ෂයි කියන එක එතුමාගේ නිගමනයක වෙන්න පුළුවන් ඔබත් එකඟයි ඒකට නෑ මම ඒ නිගමනේ නෑ එහෙම ඒ විවස්ථාවට අනුව ගෝඨාභය සහ බැසිල් විවස්ථාව අනුව නෙමෙයි එහෙනම් මම කියන්නේ යථාර්ථය අනුව බැසිල් ටීමේ තර මොකද්ද ඒ කියන්නේ හවුල් පාලනය කැබිනට් එකේ ප්‍රධානියා කවුද කැබිනට් එකේ ප්‍රධානියා හැටියට ඉන්නේ ගෝඨාභය මහත්මයා ඒ ඔබ කියන විවස්ථාව අනුව ඔව් මං ආනේ කැබිනට් එකේ වාසුදේව කැබිනට් පේපර් එකක් දානකොට කැබිනට් එකේ ඔබත් එක ආලියු කරා ඔබත් එක ආලියු කරන්න ඉන්නේ නැති බව දන්නව ඔබට ජීවිතේ කවදා හරි මේ අය කෝල් කරලා බැලලා තියෙනවද කෝල් කරලා බැනර් ඔව් නෑ අර සමූහ ගිවිසුම් අස්සම් කරපු අවස්ථාව වලට එම කොවිඩ් වලට රට වහන්න ඕන කියලා අර ගත්ත කෝල් වටේදී ගෝඨාභය කතා කරානේ මේ දුරකථනෙන් ඔව් කතා කතා කරලා මොනවද කිව්වේ කතා කරලා කිව්වා මම මේ කටයුතු කරලා තිබෙන්නේ මේ හේතු නිසායි ඒ නිසා මේ පිළිබඳව මෙවැනි ස්ථාවරයක් ගන්න එක වැරදි කියලා එයා කරුණු පෙන්නුවා. සැරෙන් කිව්වේ නැහැ. නැහැ. බැන්නෙත් නැහැ. නැහැ. උදේට කතා කරපු ස්වරයෙන් විමල්ට කතා කරපු ඉලාස්සීම දෙන්නවා. මම එහෙම කිව්වේ නැහැ. මොකද්ද එහෙනම් මේ තියෙන්නේ වාසු සම්බන්ධව? බයක් නෙමෙයිද? නැහැ. ඒක මගේ ජේෂ්ඨත්වය වෙන්න පුළුවන්. ඒක කරුත්වය. ජේෂ්ඨත්වය පිළිබඳ ප්‍රශ්නය. මම ළමයි තනින්න වැඩිම ජේෂ්ඨ පුද්ගලයා. මයින්දයි මමයි. බැසිල් රාජපක්ෂ සමග තියෙන මේ අරගලය පටන් ගන්න කොතද ඔබේ අරගලයේ තිබුණ හුත් එක නෙමෙයි ඔබේ අරගලයේ ඔබ හිටියේ ගෝඨාභයත් එක්ක අරගලයක් එක්ක අත වශයෙන්ම අරගලය පටන් ගන්න මේ ආණ්ඩුවේ ආරම්භයත් එක්ක අපි පටන් ගන්න නගරීය ජාතියේ ප්‍රශ්නයත් මුල් කරගෙන නගරීය ජාතියේ ප්‍රශ්නය පිටුපස්සේ හිටියේ බැසිල් ඒක ඩීල් එකක් ඒ වෙනකොට බැසිල් මම දන්නේ ඩීල්ද නැද්ද කියලා ඒව ඔබතුමා මගේ කට දමන්න එපා මම මෙහෙම කිව්වෙත් නැහැ මට කියන්න උවමනාවකුත් නැහැ දැන් මේ නැගිනීර ජැටියේ ප්‍රශ්නෙන් ආරම්භ කළ 20 වෙනි සංශෝධනයේ ප්‍රශ්නය අපි ඊළඟට එනවා යුග දනුවි කරා මේ හැම පියවරක්ම ආරගලයක් නියෝලිබරල් වාදයට විරුද්ධ ආරගලයක් නියෝලිබරල් වාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය අතර ආරගලය තමයි මේ ගැටුම ලෙස මතුවී තිබෙන්නේ ඒ කියන්නේ මේ සියලුම මෙහෙයුම බැසිල්ගේ මේ සියල්ලේම බැසිල් ප්‍රමුඛ චරිතයක් නිරූපණය කරනු ඔහු මුදල් ඇමතිවරයා හැටියටත් ශ්‍රී ලංකා පුඥාන සන්ධානයේ සංවිධායකයා හැටියටත් මේ සහෝදර තුන්පලගේ සහෝදරයායි ඇත්තට කොහොම මහින්ද දැන් මහින්ද ඉන්නවා ඔබේ සටන් නෑ ඉන්න බව පේනවා ඔබේ සටන් සගිය ඇත්තටම ඔහුට මොකද වෙලා තියෙන්නේ දැන් ඔව් තරමක් දුරට න්‍යූට්‍රල් ස්ටෑන්ඩ් එකක් අරගෙන මේ මොකද ඔහුගේ සෞඛ්‍ය ප්‍රශ්න නිසාද වයසක්ද මොකද ඔබ දෙදෙනා එක වයසද ඔබ ඊට වඩා වැඩිමල් වෙන්නේ නැති නෑ නෑ මට වඩා හුඟක් බාලා ඉන්නේ මම ඔව් ඒක තමයි ඉතින් මොකද ඔහුට තියෙන ප්‍රශ්නේ ඔව් න්‍යූට්‍රල් ස්ටෑන්ඩ් එකක් ගනිමින් ඉන්නවා ඒකට හේතුව මොකද්ද කියලා එතුමා විසින් පළ කළ යුතුයි න්‍යූට්‍රල් කියන්නේ අපි දන්නවනේ ඒ කියන්නේ මැදිස්ත තත්ත්වය දැන් හුදකලා වෙලාද ඔහු අද කොන් කරලාද ඒක මම දන්නේ නෑ ඔය කියන කාරණා එකක්වත් ඒ විදිහටම එසේද නැද්ද
කියන ප්‍රශ්නයට මට උත්තර දෙන්න බෑ ඔව් නෑ කියන ඔබගේ හිතේ තියෙන ආව අදහස් තමයි ඔබගේ පළ කරා ඕ මම ඒවට මට හුමිටි තියන්න බෑ බෑ හරි අපිට එළිය එළියට පේන සත්‍ය අනුව මහින්දට මොකද වෙලා තියෙන්නේ මහින්ද මැදිස්ත්‍ර ස්ථාවරයකට පැමිණ තිබෙනවා මේ ආණ්ඩුව ඇතුලේ යන්නා වූ අරගලය සම්බන්ධයෙන් ඒ කියන්නේ ඔව් ස්ථාවරය දරන්නේ නැහැ ස්ථාවරයක් නොදැරීමනේ මැදිස්ත්‍රාවරය දැන් කුමාර වෙල්ගම කිව්වා ප්‍රාදේශීය සභාවකවත් නොසිටි කෙනෙක්ට බලයක් දෙන්න එපා මගේ යෝජනාව මහින්ද මහත්තයා නැත්තම් යනවා ඔබත් ඒ ස්ථාවරය අදාපසට හැරලා බලන විට ඉන්නවද නෑ මම කිව්වේ චමල්ව දාමු කියලා ඔව් චමල්ව දාමු කියලා චමල්ව දාන්න බෑ ගෝඨාභයම දාන්න ඕනේ කියලා තීන්දුව කරපුවාට පස්සේ ඒක පොදු මතේ වුණාට පස්සේ මම අපේ කඳ උරත් එක්ක එකට ඉන්න ඕන. ඔබ අද ඔබ හිතනවා ඔබ ගත්ත ඔබ කිව්ව දේ හරි ඒ තීන්දුව ගත්ත මිනිස්සු වැරදුනා කියන එක. මම කිව්ව දේවල් යම් දුරකට සනාථ වී තිබෙනවා. මේ ගෝඨාභය මහත්මයාට දේශපාලන දැනුමක් පරණත බවක් දේශපාලන අත්දැකීමක් නොමැතිකමෙන් මතුවෙන जनता नायक नोवी मे प्रश्न मे रटे मे अपिदेन्न पोलवे पाय गहगे निन्न वेलावे मून पारदीन प्रश्न पत्रेट वाक्यन प्रधान पुद्गलय कौद किसीम पुद्गलय मे न्यू लिबरल वाद्याय आरंभ करपु जे आर जयवर्धन वर्तमान पालकयो अत्रम ये आपु क्रियादामय अद दवसे करगागत्तु मिनिस्टर बवट पत्वेन कैबिनेट मंडल अपि कियायि किए अपे वर्तमान आंडुव सौभाग्य दक्मानुव මේ නියෝලිබරල් වාදී ක්‍රියාදාමයෙන් ඉවත් වෙන්න ඕන. බැසිල්ව මෙහෙවන්නේ කවුද මේ මොහොතේ මේ මේ පැයේ? මම දන්නේ නැහැ. පෙනෙන ආකාරයට දැන් ඔබ නැගිටින ජාතියේ ආවම බැසිල්ව කවුරුවත් මෙහෙවන්න ඕනේ කියලා ඌට ඔහුව මෙහෙවා ගන්න පුළුවන්. ඌට ඔහුව මෙහෙවන්න පුළුවන්. නමුත් ඔහු ඇමරිකන් පුරවැසියෙක් වශයෙන් සිටින්නේ තමයි. ඇමරිකන් පුරවැසිය. එතකොට ඔහු සේවය කරන ලංකාවේ ආණ්ඩුවටද ඇමරිකන් ආණ්ඩුවටද? ඔහු වඩාත් සේවය කරනවා ඇත්තේ ඇමරිකාවට. ඇමරිකන් ආණ්ඩුවට. මොකද ඇමරිකාව බලවත් රාජ්‍යයක්. එතකොට ඒ හරහා MCC ගිවිසුම් ක්‍රියාත්මක කිරීම වගේ ශ්‍රී ලංකාව කුමන්ත්‍රණකාරීව බෙදා වෙන් කිරීමේ න්‍යාය පත්‍ර වලට බැසිල් මෙහෙවනවා. මේ දක්වා බැසිල් යනවාද නැද්ද කියන එක මට අද කියන්න පුළුවන් කමක් නැහැ. දැන් පේන විදියට මට අනුමාන කරන්න පුළුවන් එතුමා දක්ෂිණාංශික වැඩපිළිවෙලක නියෝජිතය ඇටියට ක්‍රියා කරන බව. ඒ කියන්නේ ඇමරිකානු ගැති වැඩපිළිවෙලක නියෝජිතයා. ඇමරිකානු පමණක් නොවේ දක්ෂිණාංශික කියන්නේ. ඊට වඩා පළල්. දක්ෂිණාංශික මතවාදී. මොකද්ද මොකද්ද ඔහුගේ ඉලක්කය? අවසන් වශයෙන් අවසන් පෞද්ගලික ඉලක්කය කුමක්ද කියලා මම දන්නේ නැහැ. නැවත රටේ ජනාධිපති බවට පත් වීමද? ඒක මම දන්නේ නැහැ. එහෙමනම් ඒක එතුමා විසින් කළ යුතු තීරණයක්. මගේ තේරුම අනුව එතුමා අද දවසේ ආණ්ඩුවේ ප්‍රධානම බර උසුලාගෙන යන පුද්ගලයා බවට පත් වී තිබෙනවා. ඔබ ඒ කැබිනට් පත්‍රිකා වේවා කැබිනට් මණ්ඩලය තුල වේවා යම් බාධාවක් ඇති වුණා නම් ඇති වුණේ ඔහුගෙන්. මට නෙමෙයි. තවත් අයට. මට ඒතරම් බාධාවක් ඇති වුණේ නැහැ. කරලා නැහැ. තවත් අයට කියන්නේ මේ මේ ඔය හරිමග කණ්ඩායම ඇතුළේ ඉන්න අයට. වෙනත් අයට වෙනි බාධාවක් නැති වී තිබෙනවා. විවිධ අයට. මොකද මුදල් ඇමතිවරයාගේ නිරීක්ෂණ අනුව තමයි සියල්ල කරන්න වෙන්නේ ඕනම කැබිනට් පත්‍රිකාවක් අනුමත වෙන්නේ හෝ නොවෙන්නේ මොකද්ද බැසිල්ගේ අවසන් ඉලක්කය එහෙමනම් මේ මේ රාජපක්ෂගේ අවසන් ඉලක්කය කුමක්දයි කියලා මම අනුමාන කළොත් මේ රට දක්ෂිණාංශික ආණ්ඩු පෙරලියක් කරා ගෙනියන දක්ෂිණාංශික ආර්ථික පෙරලියක් කරා ගෙනියන මට තේරුන්නේ ඒක තේරෙන්නේ නැතුණාට මට කරන් දෙයක් නැහැ आरंभ कर हरिमग नट हरिमगट कि පැවතු ප්‍රබල රැස්වීම. ඒකේ ආරම්භය තමයි මහජන මන්ත්‍රණ සභාව. මේ හරිමගේ හමුවෙන් පස්සේ මහින්ද කතා කළේ නෑ. කතා කළා. මම කියන්නේ පුද්ගලික කොටාබයත් කතා කළා මහින්දත් කතා කළා. මේ දුරකතනේ. දුරකතන. හමු වෙලා මුළු සාකච්ඡාව කැන්සල් වුණා. දුරකතන. මොනවද උන් කියන්නේ කතා කරේ? ඒවා ඉතින් පෞද්ගලිකයිනේ. අපි දෙන්නා අතර ඇති වෙච්ච කතාව. එකක්වත් කියන්න පුළුවන් දෙයක් නෑ. සියලු දේවල් පෞද්ගලික කතාවහද? එක දෙයක් කියන්න පුළුවන්. ඒ දෙන්නම පැහැදිලි කළේ මේ උද්ගත වෙච්ච තත්වයන් පිළිබඳව යම් කිසි ආකාරයක निराකරණයක් ඇතිවීමට ඉඩක් තියෙනවද බලන්න.
ඔබ දැන් බැසිල් කියන සාධකේ නැවුණා නම් අදට විමල් සහ උදේ වාසු කණ්ඩායම ආණ්ඩුව සමග ඉදීවි. මේක පුද්ගලිකරණය කිරීම. පුද්ගලකරණය කිරීම පුද්ගලික නෙමෙයි. පුද්ගලකරණය කිරීමක්. දේශපාලනය පුද්ගලකරණය කරපුවාම වැරදි උත්තර ඔක්කොම එන. දැන් ඔබ ඉන්නේ අමාත්‍යනතුරේ අවධානම් සහගත තැනක IMF ගියොත් එහෙම මම ඉවත් වෙනවා කියලා ප්‍රකාශයක් කරලා ඉවරයි. ඒ ප්‍රකාශය IMF යන්නේ කිසිම වමනාවක්. චීනෙන් දෙනවා බිලියන 1ක් ඊට අමතරව තව බිලියනයක් ඉන්දියාවෙන් දීලා තියෙනවා බිලියනයක්. ඒ විදිහට අපේ මිත්‍ර රටවල් දකුණු ආසියාවේ මහානේ ඒ ප්‍රකාශය තාම වළංගුද? ඔව් වළංගුයි. IMF වළංගුයි වළංගු. IMF මේ ආණ්ඩුව IMF එකත් එක්ක ගිවිසුමකට ගියොත් එදා වාසුදේව නානයක්කාර මේ ආණ්ඩුවේ විරුද්ධවාදී. ජල බිල් පත මේ ආණ්ඩුව විරුද්ධවාදී කියන්නේ කැබිනට් මැදුරෙන් පැහැදිලිව ඉල්ලා අස්සෙම ලිපිලියනවා. අනිවාර්යයෙන්ම ජල බිල්පත් ඉහළ නැංවීම පිළිබඳව කතා බහ ඇති වෙනවා ඔබ ඉන්න තාක්කල් ඇති නෑ කියන එක. ජල බිල්පත් ඉහළ නැංවීමක් වෙන්නේ නෑ. ඒ කියන්නේ ඔබ සිටින තාක්කල් පමණද ඒ සාතිකය දෙන්නේ? ඒක මම දන්නේ නෑනේ මට කියන්න පුළුවන්. මම ඉන්න කාලය කියන්නේ. යෝජනාවක් දැන්ට ඇවිල්ලා තිබෙනවා. නෑ එහෙම යෝජනාවකුත් නෑ. යෝජනාව ගේනවා මම මේ පැයි යෝජනාවකේ. කවුරු මං අහන්නේ මුදල් අමාත්‍යාංශයෙන්වත් අපි ගිහා. නෑ නෑ. කිසිත් නෑ. දැන්ට ඒ වෙලේ තත්ත්වයක් ඇවිත් නෑ. මොකක්ද එහෙමනම් මේ தත්ත්වය තුල දේශපාලනික අනාගතය වර්තමාන ආණ්ඩුව ඇතුලේ දේශපාලන අනාගතය අවිනිශ්චිතයි. අවිනිශ්චිතයි කියන එකෙන් අදහස් කරලා දැන් අපිට අපේ අනාගතය තත්ත්වයෙන් වචනේ තේරුම. ඔව්. ඒ කියන්නේ ස්ථිර தත්ත්වයක් නෑ. કોઈ පැත්තට යනවත් දන්නේ නෑ. මාධ්‍යවල පළවෙන ආකාරයට දැන් විපක්ෂීය ජනාධිපතිවරණයක් ඉල්ලනවා, මහමැතිවරණයක් ඉල්ලනවා, ජනාධිපති මාධ්‍ය මේ විපක්ෂයේ සමගි ජන බල වේගය දැන් දැන් මේ JVP ගිල්ලන්නේ නැහැ JVP ගිල්ලන්නේ නැහැ සමගි විපක්ෂය කියන්නේ එපා සමගි ජන බල වේගය සමගි ජන බල වේගය හරි සමගි ජන බල වේගය ඉල්ලනවා නමුත් මේ මගේ ප්‍රශ්නය මේ මොහොතේ මොකද්ද රටේ ඇතිවිය යුතු වෙනස රට ජනතාවට ස්ථාවර දේශපාලන ස්ථාවර රටේ ඇතිවිය යුතු තත්වය තමයි මේ තිබෙන්නා වූ අගීකකම් අඩු කරලා මේ තිබෙන්නා වූ ඉහළ බඩු මිල තත්වයන් අඩු කරලා මේ රටේ පොදු ජනතාවට සහනදායි ජීවිතයක අයිතිය ලබා දීම. 1 2 ඉන්දු පැසිෆික් ක්‍රමෝපායට හසු නොවි ඉඳීම. ওই දෙක තමයි ප්‍රධාන. ඒට නම් හසු වෙන බව පේනවන්නේ නේ? නෑ හසු වෙන බවක් තාම පේන්නේ නෑ. තාමත් නෑ. නෑ. නමුත් මේ බැසිල් හරහා MCC ගිවිසුම් ක්‍රියාත්මක කරගෙන යනවා. බැසිල් හරහා නෙමෙයි කියන්නේ IMF හරහා. ඔබ කියන්නේ IMF ගියෝ? IMF එක තමයි අද ඇමරිකානු එක්සත් ජනපදයේ විදේශ ප්‍රතිපත්ති ඉදිරියට ගෙනියන්නේ. ඒ කියන්නේ ඔබට මම එකක් කියන්නම් අන්තර්ජාලයේ තියෙනවා සංවාදයක් ජාත්‍යන්තර විචාරකෙක් සහ ප්‍රභාත් පත්මා කියන ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥය අතර. ඒක කියවන්න. IMF සහ යුක්‍රේන් අර්බුදයේ සම්බන්ධය. ඒ කියන්නේ IMF ගියොත් අනිවාර්යෙන් MCC මේ අවධානය තමයි විනාශය. ඒක සිද්ධ වෙනවමයි. ඒ තමයි විනාශය. ඒකද ඔබ විරුද්ධ වෙන්නේත් ඔය? IMF එකට විරුද්ධ වෙන්න හේතු අතර එකක් ඒක අනිත් බොහෝ දේ තියෙනවා IMF එක යටතේ මේ රටේ ජන ජීවිතයේ සුබ සාධනෙ ඔක්කොම විනාශ කරන මේ රටේ දේපළ සියල්ලක්ම විදේශිකයන්ට අයිති වෙනවා හරි එතකොට ඒ කියන්නේ පැහැදිලිව මේ කිවිසුම් අස්සම් කරපු දවසට වාසු මේ ආණ්ඩුවේ නැහැ නෑ ඉතාල පැහැදිලිව ඔබට පේන ආකාරය නවත අවධාරණය කර මම අවසන් වශයෙන් මේ කාරණාව අහන්නේ රාජපක්ෂ පවුලේ දේශපාලන අනාගතය කුමක්ද? කවුද ඊළඟට ඔවුන් ගේන්න හදන්නේ? ඔවුන් කියනවා මේ පවුල් පාලනය මේක වෙනස් වෙන්නේ නැහැ. කවුරු ආවත් මේ පාලනය මේ විදියටමයි. ඔවුන්ට ඕන ඊළඟට නාමල් ගේන්න. මේ බැසිල්ට ඕන බැසිල් එන්න. එක්කෝ ගම්මන් පිල කියනවා ගෝඨා මේක දාලා යයි. එතකොට එනවා මෙතනට බැසිල්. කොහමද වාසුගේ කියවීම? මට ඔය එකක්වත් ඔය විදියට පේන්නේ නැහැ. අඤ්ඤනමම මට පේන්නේ නැහැ. දේශපාලන අඤ්ඤනම බැලුවොත් එක එක්කෙනා බලන විදියටයි පේන්නේ. ඉතින් මට ඔහම පේන්නේ. ඔබට කොහමද පේන්නේ? මට පේන්නේ මේ රටේ නියෝලිබරල් වාදයට ඒ වගේම මේ රටේ දේශප්‍රේමී සමාජ ප්‍රජාතන්ත්‍රවාදයට අතර ගැටුමක් තියෙනවා. ඒ ගැටුමේ ප්‍රතිඵලයක් හැටියට තමයි දේශපාලන විපර්යාසයන් සිදුවේ. මම අහන්නේ වාසුදේව නානයක්කාර කැමතිද මීළඟ රාජපක්ෂ යටතේ අමාත්‍ය මණ්ඩලයක නායකත්වය කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කවදාවත්. පවුල් පාලනේ ප්‍රශ්නිකුත් නෙමෙයි. මට තිබෙන්නේ කුමක්ද කියන්නේ. නාමල් වුණත් ප්‍රශ්නයක් නෙමෙයි. මට කවුද කියන එක ප්‍රශ්නයක් නෙමෙයි කුමක්ද කියන එකයි ප්‍රශ්නය. එච්චරයි. එච්චරයි. ඒක පවුල් වුණ ප්‍රශ්නයක් නෑ. පවුලක්ද නැද්ද කියන එක මට ප්‍රශ්නයක් නෙමෙයි. ජනතාවගේ අනුමැතියෙන් පත් වෙන කෙනෙක්. ජනතාවගේ අනුමැතියෙන් පත් වෙන ඕන කෙනෙක්. පුද්ගලයා නෙමෙයි. කුමක්ද? පුද්ගල නෙමෙයි 1970 දේශ පාර්ලිමේන්තුවට පැමිණි
වාසුදේවනානායක කර්මයේ දක්වා දේශපාලනේ අත්කර නොගත් දෙයක් තියෙනවා නම් කියන්න මට තව බැරි වුණා අත්කර ගන්න බැරි වුණු දේ තමයි 70 ඉඳලා අද වෙනකොට වාමාංශික දේශපාලන බලවේගයක් මේ රටේ ඇති කරමින් ආණ්ඩු ඇතුලේ මධ්‍යම ප්‍රතිපත්තියක් අනුගමනය කරන කණ්ඩායමත් එක්ක එකට වැඩ කිරීමේදී වැඩි බලතුලනයක් වමට බරව හදාගන්න බැරි වේ. ඒක දැන් අනාගතයේදී සිදු වෙන්නේ නැති බවම පැහැදිලියි. නෑ. අනාගතයේදී ඒක වඩාත් සිදු වෙන්න ඉඩ තියෙන විශේෂබද්ධ තත්වයක් මතුවෙමින් තියෙනවා. ඒ කියන්නේ ජවිපේ මතුවෙනවා කියන එකද කියන්න උත්සාහ කරන්නේ. ජවිපේ මතුවෙනවායි කියන එක නෙමෙයි. වාමාංශික වාදයේ මතුවෙනවායි. කවුද ඒක ඇතුළේ ඉන්නේ කණ්ඩායම? ඒකේ ඉන්න පුළුවන්, අපි ඉන්න පුළුවන්, ඒ වගේම ෆ්‍රන්ට් ලයින් සෝෂලිස්ට්ලා ඉන්න පුළුවන්. මේ ඔක්කොම වාමාංශික. ඒ ජවිපේට ඉන්න බැරිද? ජවිපේ වාමාංශික කියන වර්ගයට තවත් අයිතිද කියන ප්‍රශ්නය ජවිපේ විසින් උත්තර දිය යුතුයි. අවසන් කරමු. වාසුදේව නානායක්කාර කියන චරිතයට වැඳුරු දේශපාලන ප්‍රතිරූපයක් තියෙනවානේ. ඉස්සරනම් වාර්තා මම නම් ඉන්ටර්වයුව ගන්න පළවෙනි වතාව නෙවෙයිනේ අවුරුදු 20ක 25 30 අපි දෙන්න කතා කරනවානේ. ඉස්සර වාසුරාජට කේන් තියනවා. දැන් ඇයි හරි හරි පරිණතයි. පරිණතයි. ඉතින් ඒක පරිණතයිනේ. ඔව්. ඉතින් ඒ දැන්ට වයස අවුරුදු 83ක් දැන් එදාට වඩා ඔබ හරි නිවිච්ච චරිතයක්. අද බොහෝ නිවුණු දෙයක්. बला किसी सेठ में पास तो अभी लेने नहीं ये वाचन क्यों है क्या निवारण दी के लिए ही तो ना इधा ये तत्त्व यात्रा थे इधा ये तत्त्व यात्रा थे यानी रानी लिखकर सिंह के ये वाचन बावित आके लिए मसूद सुई का है ओगे प्रकोप की रीम में वही विन मसूदी अमात्य वासुदेवनाने कार्य में तुम्हारे समग्राई अपि साक्षात्कार